ආයුබෝවන් අද ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අදත් මම ගෙනාවා අලුත්ම recipe එකක්. ඒ තමයි කොහොමද මේ පොලොස් කරියක් අපේ රසට හදාගන්නේ කියලා. ඉතින් අපි බලමු මේකට අවශ්‍ය මොනවද අමුද්‍රව්‍ය කියලා. මේ තියෙන්නේ මේ තම්බා ගත්ත පොලොස්. ඉතින් පොලොස් ගැන කිව්වන් පස්සේ ඔයගොල්ලෝ තේරුම් ගන්න දෙයක් තමයි මෙතන. මොකද මම විදේශ රටක ඉන්න නිසා අපිට මේ පොලොස් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ පොලොස් ඔක්කොම ලංකාවෙන් තමයි එන්නේ. නමුත් ඒ එනකොට ඉන්නේ එක්ක බෝතල්වල එක්ක ටින්වල. ඉතින් මේ මම අරගෙන තියෙන්නේ ටින්වල පොලොස්. එතකොට මේකේ මේ ගොඩක් කාලවලට ටිකක් තැඹිල ගතිය තමයි තියෙන්නේ. ඉතින් ඔගොල්ලෝ ලංකාවේ මේ ඉතින් නැවුම ගන්නව නම් ඔයගලන්ට පුළුවන් එක විදිහට අරගෙන එක තම්බල ගන්න. නමුත් මේකෙදී ගොඩක් කාලවලට මේක තම්බල තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මම ඔයගලන්ට මේතන ඔයගලට වැදගත්ම දේ තියෙන්නේ මේක මේ පොලොස් කාරියක් කොහමද රසට හදාගන්නේ කියන එක. ඉතින් ඒක මොන විදියට පොලොස් ගතත් කමක් නෑ ඔයගොල්ලගේ තියෙන ප්‍රදේශවල අනුව. නමුත් මේක හදාගන්න විදිය තමයි අද මම ඔයගලට පැහැදිලි කරලා කියලා දෙන්නේ. ඉතින් මෙතන තියෙනවා රම්පෙ තියෙනවා ඉඟුරු තියෙනවා සුදුළු උණු තියෙනවා අවමිරිස් තියෙනවා. ඊළඟට මම මේකට පාවිච්චි කරනවා මේ තක්කාලි. ඉතින් ඔයගලන්ට ඕන නම් මේකට සියඹල පාවිච්චි කරන්නත් පුළුවන්. නමුත් මම මෙතන පාවිච්චි කරන්නේ මේ හිතින් හොඳ ඉදුණු තක්කාලි තියෙන නිසා මම තක්කාලි ගන්නවා. ඊළඟට මේ අපිට තියෙන කරපිංච ඊළඟට උළුහාල් තියෙනවා කුරුදු පොතු තියෙනවා. ඊළඟට මම අපිට ගත්තත් අපිට මේ තුන පහ ටික ගත්ත මේ විදිහටයි. ඉතින් මෙතන අමතක කරන්න එපා මෙතන මේ ලුණු තියෙනවා. ලුණු මේ හිණිට කපාගත්ත ඊළඟට අමු පහේක තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම අමු පහේ පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි අවසාන දේ එකතු කරනවා බෙදපු පහේ. මෙතන තියෙන කහ කුඩු මෙතන තියෙන මම හදාගත්ත මේ කළු පහේක ලුණු තියෙන හැම එකටම අවශ්‍ය එක. ඊළඟට මෙතන තියෙන මේ මිරිස් කුඩු ඊළඟට මේ හොඳ පොල් කිරි එකක් තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය වෙන පොල් කිරි එක මේ තියෙනවා. ඉතින් අපි බලමු එහෙනම් මේ කොහොමද හදන්නේ කියලා. ඉතින් අපි මේ වගේ ලිප පත්තු කරගත්තා. ඉතින් හට්ටිය රත් වෙනකොට අපි තෙල් ස්වල්පයක් අවශ්‍ය කරනවා. මේකට අපි ටෙම්පරාදු කරගන්න ඕන නිසා එතකට මේකට ටේබල් ස්පූන් දෙකක් විතර හොඳ අපිට තෙල් මේස් හැදි දෙයක් හොඳටම ඇති. ඉතින් මේ ටික මේ අපිට අවශ්‍ය මේ අමුද්‍රව්‍ය ටික ඊළාට මම මුලින්ම පාවිච්චි මේකට දාන්නේ මේ ලුණු ටික මේ විදිහට. ඒ දාටි අපිට පස්සේ එකතු කරනවා මේ විදිහට. මේක අපි කොයි විදිහට දැම්මත් කමක් නැහැ මේ තුනදී. මේ හොඳට බැද ගන්න ඕනේ. ඉතින් ස්පූන් එක තමයි දෙක අවශ්‍ය වෙන්නේ. මේලා එකතු කරන දැන් මෙතන බෙදී දෙනකොට මිරිස් කුඩු ටිකක් ඒක ඔයගොල්ලන්ගේ දැවිල්ල තමන්ට කැමති ගන්න පුළුවන් ප්‍රමාණය බල්ලෙක් එකතු කරන්න ගොඩක් වැඩි කරගන්න එපා. ඊට පස්සේදී මම අමු පහේ ටික මේ විදිහට එකහමාරක් විතර කහ කුඩු ටීස්පූන් එකක් විතර ඊළඟට පරිස්සමට එකතු කරන ලුණු එකතු කරද්දි මේ වගේ ඊට පස්සේ හොඳට මේ වගේ කවලම් කරගන්න. ඉන්දර පොඩක් දැන් අඩු කරගන්න. ඉතින් මේ වගේ බෙදීගෙනකොට මම මේකට වතුර පොඩ්ඩක් ඉස්සෙල්ලා එකතු කරනවා. ඉතින් මේ වගේ වලට පේන ඇති මේ වගේ පේස්ට් එක වගේ හැදීගෙනකොට දැන් මම එකතු කරනවා මේ තම්බා ගත්ත මේ අපි මේ ඔක්කොට යාලි හොඳට කවලම් කරන්න. දැන් මේක හොඳට කවලම් කරලා මම දැන් එකතු කරනවා පොල් කිරි ටික.
ඔයාලට අඩුපාඩු තියෙනවා මේ මදි නම් ඔයාලට වතුර පොඩ්ඩකුත් එකතු කරන්න පුළුවන් මේ වෙලාවේ ඒ කළා මේක මදවලට මම කවලම් කරලා අපි මේක තැම්බෙන්න ගන්නවා තව ටිකක් හොඳ තැම්බුණාන් පස්සේ අපි ඊට පස්සේ එකතු කරමු මේකට අපේ අර බැඳගත්ත මේ බැඳලා තියෙන අපේ කළු පහේ මේ හොඳට මේ විදිහට මේ මතක තියාගන්න මේකේ දාන පොල් කිරි හෝ වතුර අපි දාලා මේක හොඳට වැහෙන්න තියන්න ඕනේ ප්‍රමාණයට ඊට පස්සේ මේක මේ විදිහට අපිට පුළුවන් මේක වහලා තම්බන්න විනාඩි 20ක් විතර ඊට පස්සේ අපි තැම්බුණාන් පස්සේ අපි එකතු කරනවා අපේ කළු පහේ දැන් අපි අරලා බලමු කොහොමද තත්ති කියලා මේකේ හොඳට ඒක තැම්බීගෙන එනවා හොඳ පෙනුමක්ත් තියෙනවා දැන් අපි දැන් තව පොඩ්ඩකින් එකතු කරනවා මේකට අපි කළු පහේ ටික දැන් මම මේ විදිහට කළු පහේ ටික ගොඩාක් කළු පහේ එකතු කරගන්න එපා පරිස්සම එකතු කරන්න හේතුව තමන් ගන්න ප්‍රමාණය අනුව නැත්තම් මේක තිත්තරහක් වෙන්න පුළුවන් ඊළඟට ඒ වගේම අමතක කරන්න එපා ගම් මිශ්‍රිතයකුත් ඒත් එක්කම එකතු කරන්න विशेषंगे ඊළඟට ඒ තුන පහ ටික ඒ ඔක්කොම දැනට මේ පලාතම හරි සුවඳයි එක හදන්න. ඉතින් ඒ විදිහට තමයි මේක හදා ගන්න ඕනේ. ඉතින් මම අර ඉන්සල් කරාබ් නැටි මේකට දාන්න ගියේ නැත්තේ මම මගේ උපද මගේ කළු පහේකින් හොඳට තීරණ ඉස්සල් කරාබ් නැටි. නැත්තම් ඒක වැඩි වැඩියෙන් දැම්මොත් මේක පොඩි තිත්තරහක් එන්න ගන්නවා. ඉතින් ඒක සමායට ඔයගොල්ලෝ ඒක අත්දැකීම් ඇති ඔයගොල්ලෝ බලන් ඉන්න ඇයිද? ඉතින් ඒක නිසා මේක හොඳට හදාගත්තාම මේකත් එක්කම හොඳට බත් කන්න පුළුවන්. ඉතින් ඒක තමයි අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ ඔයගොල්ලෝ ප්‍රදේශය අනුව ලැබෙන විදියට ඒ මේ වගේ මේ පොලස් කැටවලින් අපිට හදා ගන්න පුළුවන් මේ හොඳ පොලස් කාරියක්. ඉතින් මේ වගේ පොලස් මේ කැට වෑංජනයක් හදාගද්දී මතක තියාගන්න ගොඩාක් ගින්න තදින් දාන්න එපා. මැද ගින්නේ තමයි මේක හොඳට තැම්බෙන්න අරින්න ඕනේ. සමහර වෙලාවට මේක ඔගොල්ලෝ අමු මේ පොලස් කැට ගත්තොත් මතක තියාගන්න ඒක තම්බද්දී මේ පරිස්සමට තම්බන්න ඕන මොකද මේ අඩු ගින්නේ. ඒක නැත්තම් තැම්බෙන්නේ නැතුව ගියක් හයි වෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න තැම්බෙන්න මේක තැම්බිල නැතුව බා ගන්න එපා නැත්නම් ඔයගොල්ලෝ කනකොට මේ හයියර තියෙන්න පුළුවන්. ඒක නිසා මේ වගේ හොඳට තැම්බුනම් පස්සේ ඊළඟට මේ බලන්න මේ ග්‍රේවි ගැත්තේ හොඳට තියෙනවා ටික්කකට වගේ තියෙනවා. ඉතින් මේක ගොඩාක් මේ වතුර වගේ ගන්නෙත් නැහැ. උනට උඩ මේක තව ටිකක් හින්දන්නත් පුළුවන් කැමතිනම්. නමුත් මේ වගේ ඉස්ම ගැතියට ගත්තොත් මේක බත් කනකොට ඉතින් හොඳයි ඉස්ම ගැතිය තියෙන නිසා. ඉතින් මලුනෙත් ඔක්කොම බැලුවා. ඒ ඔක්කොම රසට තියෙනවා. දැවිලක් තියලා ගාන්ට තියෙනවා. ඉතින් අපි මේක මං එනම් ගොඩ ප්ලේට් එකට දාලා පෙන්නන්න. මේ තියෙන්නේ මං අද හදාගත්ත මේ පොලස් කරිය. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ විදිහට හදාගන්න. ඊළඟට මම මේක තනිකර ভেජිටේරියන් එක විදිහට හදුවේ. ඉතින් ඔයගලන්ට මේකට ඒ වගේම එකතු කරගන්න පුළුවන් උඹල කඩ. ඉතින් මම මේකට උඹල කඩ දැම්මේ නැත්තේ මේක ভেජිටේරියන් විදිහට අපිට හදාගන්න ඕන නිසා. ඉතින් ඔයගොල්ලෝ දැක්කා කොහමද මේ පොලස් කරි හදන්නේ කියලා. ඉතින් ඔයගොල්ලොත් මේ විදිහට මම හිතන ඔයගොල්ලෝ වෙනස් විදිහට දන්නව ඇති. මොකද මේ විදිහට හදලා බලන්න. හදලා බලලා කියන්න කොහමද ඒක ආවේ කියලා. මේ ඊළඟට මේ ඔයගලන්ට දැන් මම සඳහන් කරා මේක ভেජිටේරියන් විදිහට හදලා තියෙන්නේ. ඔයගලන්ට පුළුවන් කැමති නම් ඔයගොල්ලෝ කඩ දාලා තවත් විදිහට වෙනස් කරලා හදන්න. ඉතින් මම හිතනවා මේක යමක් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඇති කියලා මේ අද වීඩියෝ එකෙන්. ඉතින් මෙවැනිම තවත් වීඩියෝ එකකින් හම් වෙනතුරු අද අපි ගිහින් එන්න. සුබ දවසක් ඔබලන්ට. ආයිබෝවන්.